ආයුබෝවන් එහෙනම් අපි අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දෙවන ඒකකය මේක අපි හඳුන්වනවා කෘෂි දේශගුණ විද්‍යාව කියලා එතකොට මේ මේ ඒකකයට අදාළ පේපර් එක මම දැනටමත් ගෲප් එකට දාලායි තියෙන්නේ දැන් මේ බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලම මේ මේ ඒකකයේ තියරි ටික වේගෙන් මතක් කරගන්න ප්‍රධාන නිකුණුතා මට්ටම් ටිකට වැදගත් වෙන ටික මතක් කරගන්න එතකොට මම මුලින්ම කියන්න කැමති හැබැයි මම මේ කරන සාරාංශ මතක් කිරීම වැදගත් වෙනනම් කියෝ ඔයාලා ඊට කලින් මේකට අදාළ නෝට් එක එකපාරක් හරි දෙපාරක් හරි නිකන් කියව ගත්තාම මගේ මේ මතක් කිරීම කරන එක ඉතාම බලදායි වේ ඊළඟට තමයි මම දීපු පේපර් එක කරන්න උත්සාහ කරන්න ඕන කළාට පස්සේ මම ඒකේ උත්තර විවරණයක් සහිතව සාකච්ඡා කරන්න එතකොට මේ අංක දෙක දේශගුණ විද්‍යාව කියන එකේ කතා කළා කරනකොට මේක ටිකක් පරණ ඒකකයක් සිලබස් ගණනාවක ඉඳලා මම හිතන්නේ 96 97 ඉඳලම මේ සෙක්ෂන් එක තිබ්බා ඔයගොල්ලන්ගේ උසස් පෙළ විදේශයේ තුන. ඒතර දැන් අපි අද කතා කරන දේශගුණ විද්‍යාව ගත්තාම මෙමෙ ඒකකයේ තුල ප්‍රධාන නිපුණතා මට්ටම් හතරක් තියෙනවා. ඒකේ පළවෙනි නිපුණතා මට්ටම තමයි කෘෂි දේශගුණ විද්‍යාව පිළිබඳව හැඳින්වීම. ඒ වගේම මේ යටතේ හමුවන දේශගුණික සංරක්ෂක පිළිබඳ හැඳින්වීම. එතකොට මේ යටතේ අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද මේ යටතේ හමුවන කාල ගුණය කියන්නේ? ඊළඟට මොකක්ද මේ යටතේ හමුවන දේශගුණය කියන්නේ? කාලගුණය කියන්නේ කිසියම් සලකා බලන ප්‍රදේශයක ඉතින් මේ තියෙන්නේ පුළුල් මට්ටම නෝ ඉහළින් තියෙනවා වායුගෝලය පහළින් තියෙනවා පස අපි කතා කරන්නේ ශාක පිළිබඳව හින්දා මේ පරිසර දෙකම අපිට වැදගත් වෙනවා මෙන්න මේ වායුගෝලීය පරිසරයේ පොළවෙන් ඉහළ හෙවත් වායුගෝලයේ තුල පවතින කෙටි කාලීන තත්ත්වය කිසියම් සලකා බලන ප්‍රදේශයක සලකා බලන කෙටි කාලයක් සඳහා පවතින වායුගෝලීය තත්ත්වයට අපි කියනවා ඒ ප්‍රදේශයේ කාලගුණය මේ අර්ධදක්වීම තුළ ප්‍රධාන දේවල් කීපයක් තියෙනවා එකක් තමයි කෙටි කාලයක් ගැන කතා කරන්නේ ඒ වගේම වායුගෝලීය තත්ත්වයන් පිළිබඳවයි යම් ප්‍රදේශයේ කතා කරන්නේ එතකොට මේ වායුගෝලීය තත්ත්වය පිළිබඳව දැක්වීමට අපි යොදා ගන්න යම් යම් මනින්න පුළුවන් දේවල් තියෙනවා ඒවට අපි වෙලාවක කියනවා කාලගුණ සංරක්ෂක තව වෙලාවක කියනවා දේශගුණ සංරක්ෂක කියලා මොනවද මේ වායුගෝලීය තත්ත්වයේවත් කාලගුණය යටතේ අපි කතා කරන මනින්න පුළුවන් දේවල් මෙවට සමහරු කියනවා පරාමීටර් කියලා පැරමීටර්ස් කියලා. මේකට අපිට වැදගත් වෙනවා වර්ෂාපතනය ඊළඟට උෂ්ණත්වය ආලෝකය වායුගෝලීය තිතවලින් හේවත් ආර්ද්‍රතාව හෝ සාපේක්ෂ ආර්ද්‍රතාව ඒ වගේම සුළ. කෙලින්ම වායුගෝලීය තත්ත්වයක් වුණා මේ වායුගෝලීය තත්ත්වයන්ගේ බලපෑම නැතිවද වාෂ්පීකරණ මෙන්න මේව තමයි අපට හමුවන කෙටි කාලීන වායුගෝලීය තත්ත්වය. එතකොට මේ ඔක්කොම පිළිබඳව කතා කරනවා කෙටි කාලයක් තුළ කාලගුණය. යම් සලකා බලන ප්‍රදේශයක සලකා බලන කෙටි කාලයක් සඳහා වායුගෝලීය තත්ත්වය වල එකමුතු වේවත් සියල්ලේම බලපෑමට අපි කියනවා කාලගුණය කියලා. දේශගුණය යටතේ අපි කරන්නේ මේ කාලගුණය යටතේම හම්බ වෙන මේ දෛනික වායුගෝලීය තත්ත්වය. දිගු කාලයක් තිස්සේ මනින. අඩුම ගානේ මේ මනින කාලය අවුරුදු 30ක්වත් වෙන්න පුළුවන්. එහෙම දිගු කාලයක් තිස්සේ මේ දිනපතාම වායුගෝලීය තත්ත්වයන් වර්ෂාපතනයේ උෂ්ණත්වය ආලෝකයේ සාපේක්ෂාත්තාව සුළඟ ආදී මැනලා ඒ මත ඒ ප්‍රදේශයේ පවතින වායුගෝලීය තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයේ පිළිබඳ සාමාන්‍ය ආකාරය පිළිබඳව අපි ප්‍රකාශයක් කරනවා. අනේකට කියනවා දේශගුණය කියලා. ඇත්තම මේ අනුව දේශගුණය කියලා කියන්නේ කාලගුණික තොරතුරු දිගු කාලයක් තිස්සේ අධ්‍යයනය කිරීමෙන් අපි කරන්නා වූ සාමාන්‍ය ප්‍රකාශයයි. කාලගුණේ යම් මොහොතක් දේශගුණේ දිගු කාලයකට ආවරණය වෙනවා. අපි කෘෂිකර්මයේදී කරන්නේ භෝගවගාව. භෝගවගාව කියන්නේ දිගු කාලීන ක්‍රියාවක්. නිසා අපට දේශගුණේ වැදගත් වෙනවා. හැබැයි භෝගවගාව යටතේ අපි එදිනදා ක්‍රියාවන් කරන නිසා අපට කාලගුණයත් වැදගත් වෙනවා. එතකොට ඊළඟට අපි මේ මනින தত্ত্বය නැත්තම් කතා කරන தত্ত্বයේ දේශගුණය වේවා කාලගුණය වේවා මේ අර්ථයේ හඟුණු ලක්ෂණ හේවත් පරාමිතීන් හේවත් මැනිය හැකි දේවල් තියෙනවා ඒවට අපි කියනවා කාලගුණ පරාමිතීන් හෝ දේශගුණ පරාමිතීන් කියලා. එතකොට දේශගුණය හා කාලගුණය මෙන්න මේ මනින සංරචිත හේවත් පරාමිතීන් පිළිබඳව හැඳින්වීමක් තමයි
හදවන ඒකකයේ යටතේ කරන්නේ මේ යටතේ වැඩිපුරම අවධානය යොමු කරන්නේ වර්ෂා පතනය පිළිබඳව එතෙන්දි කියවෙනවා වර්ෂා පතනය කියලා කියන්නේ වලාකුළු වල එහෙම නැත්නම් අහසේ ඉඳලා පොළොවට ජලය ලැබෙනවා බිඳු වශයෙන් වායුගෝලයේ හෝ අහසේ සිට පොළොවට ජලය බිඳු වශයෙන් ලැබීම වර්ෂා පතනය මේ ලැබෙන ජල බිඳුවක් වර්ෂා බිඳුවක් වෙන්න නම් ඒක විශ්කම්භයේ මිලිමීටර 1.5 අතර වෙන්න ඕනේ මිලිමීටර 1ට වඩා කුඩා නම් ඒක වර්ෂා පතනයක් වෙන්නේ නැහැ පහට වැඩි නම් ඒක වර්ෂා පතනයක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට මේ මිලිමීටර 1ට වඩා කුඩා තත්ත්ව අපි දේශීය වදිනවා. ඔය නෝරලි හිම ගිහම නිකන් අර ඇඟට ඇවිල්ලා වදින්නේ පොඩි වැහි බිඳු බිඳුවක් නිකන් පොඩි බිඳුවක්. ඒක වර්ෂාවනේ මේකට අපි කියනවා තුහින නැත්නම් ස්ලීප්ස් කියලා කියනවා. ඒක රුඩේ මේ වර්ෂාපතනයේ වර්ෂාපතනයේ වෙන්නේ මීට වඩා වැඩි වෙන්න ඕන අපේ. එතකොට අපි කතා කරන්නේ මේ පළවෙනි ඒකකයට තියෙන මේ සංරචකයට තියෙන වැඩිපුරම වර්ෂාපතනයේ පිළිබඳව තමයි. වලාකුළු නැත්තම් අහස ඉඳල පොළොවට ජලයේ බිඳු වශයෙන් ලැබිය වර්ෂාපතනයයි මේ වර්ෂාපතනය කියන එක ඇදි වෙන්නේ ජල චක්‍රය කියන සංසිද්ධියේ පියවරක් විදිහට ජල චක්‍රයේවත් හයිඩ්‍රොජිකල් සයිකල් එක කියන්නේ ඔබ දන්නවා පෘථිවිය තුළ යම් යම් දේවල් චක්‍රීකරණය වෙනවා එතකොට මේ ජලය කියන පද්ධතිය පෘථිවිය චක්‍රීකරණය වන ආකාරය තමයි අපි ජල චක්‍රය කියන එර්ථිය අපි කියනවා ජලය පෘථිවි ගෝලයේ විවිධ ස්ථානවල විවිධ ආකාරයෙන් විවිධ කාලගත කරලා යලි මුල් අවස්ථාවට පත්වීමට ජල චක්‍රයේ මේක චක්‍රීකරණ ක්‍රියාවක් අපි ඉංග්‍රීසියෙන් කියන සයික්ලික් ප්‍රොසෙස් එකක් කියලා මේක චක්‍රාකාරයි එතකොට මේ ජල චක්‍රයේ විවිධ පියවර තියෙනවා මෙන්න මේ පියවර පිළිබඳව ඔබට දැනගන්න වෙනවා මොනවද ජල චක්‍රයේ හැමෝම පියවර වාෂ්පීකරණය වාෂ්පීස්වේදනය වායු ගෝලීය සංසරණය ගණී භවනයේ ඒ මගින් වලාකුළු ඇති වෙනවා. ළමේ වලාකුළු වල වූ අහසේ තියෙන ජලය පොළවට ලැබෙන සියලුම ක්‍රමවලට අපි කියනවා ඉංග්‍රීසියෙන් precipitation එවන් සිංහලෙන් කියනවා වර්ෂණය කියලා. වලාකුළු වූ අහසේ තියෙන ජලය පොළවට ලැබෙන සියලුම ක්‍රමවලට කියනවා වර්ෂණය precipitation. මේ වර්ෂණය වෙන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. හිම වශයෙන් අයිස් වශයෙන් එහෙම නැත්නම් වර්ෂා ජලයේ වශයෙන් ලංකාවට වැදගත් වෙන වර්ෂණ ක්‍රමය තමයි වර්ෂා පතනය. හරි? එතකොට මේ වර්ෂණය යටතේ පොළොවට ජලය ලැබෙනවා. ලැබෙන ජලයෙන් කොටසක් පසට ඇතුල් වෙනවා. ඒකට අපි කියනවා කාන්දුව කියලා. කාන්දුව වගේ පසට ඇතුල් වූ ජලයෙන් කොටසක් පසේ ගැඹුරට ගමන් කරනවා. මේකට අපි කියනවා වැසීම හේවත් ගැඹුරු කාන්දුව කියලා. මේට අමතරව පොළොව උඩින් හා කාන්දුවෙන් ඇතුල් වූ ජලයෙන් කොටසක් පොළොවට සමාන්තරව ගලන යනවා පොළොව පෘෂ්ඨයට සමාන්තරව නැත්නම් පොළොව පෘෂ්ඨයේ දිගේ උඩින් හෝ යටින් ජලය ගලා යන්නට අපි කියනවා රන් ඔෆ් එවත් අපදහවිය කියලා මේ අපදහවිය යටතේ ගමන් කරන ජලය ඊළඟට ජලාශ වලට එක්වව වෙනවා ඊළඟට පසුට තවදුරටත් ඇතුල් වෙලා පොළොව යට තියෙන භූගත ජලයට වැසීම් මගින් යන ජලය පොළොව යට තියෙනවා ඒකට අපි කියනවා ග්‍රවුන්ඩ් වෝටර් එවත් භූගත ජලය කියලා එතකොට මේ භූගත ජල සංසරණය ජල චක්‍රයේ කියනවා පෙන්සොබට වැදගත් වෙනවා ජල චක්‍රය කියන්නේ අර මං කලින් කිව්ව චක්‍රාකාර ක්‍රියාව ඒකේ හමු වන පියවර මොනවද වාෂ්පීකරණය උත්සේදනය වායු ගෝල සංසරණය ඝනී භවනය වර්ෂණය මෙතනින් ගියාම කාන්දුව ගැඹුරු කාන්දුව අපදාවය භූගත ජල සංසරණය ඒවා තමයි ප්‍රධාන පියවර වෙන්නේ මේ පියවර සහිතව ජල චක්‍රයේ රූපයක් අඳින්න පුළුවන් වෙන්නේ ඊළඟට දැනගන්න වෙනවා මේ ජල චක්‍රයේ කියන ස්වභාවික ක්‍රියාවලියට මානව බලපෑම. මේක ජල චක්‍රය කියන්නේ ස්වභාවික චක්‍රයක්. මේකේ විවිධ පියවරවලට මිනිස්සු දායක වෙනවා. වාෂ්පීකරණය, උත්සේදනයට, වායු ගෝල සංසරණයට, ඝනී භවනයට, වර්ෂණයට, අතුරු කඩනය කියලා. අතුරු කඩනය කියලා පියවරක් තමයි ඉන්සෙක්ෂන් එකක්. ඒක අපි වැඩි අපේ වටේට තනන ගන්න එක අපේ නීති. ප්‍රධාන ඊට අමතරව අපදාවයට, භූගත ජලයට මේවට මානව බලපෑම භූගත ජලයේ තියෙන බලපෑමක් තමයි ලිම් කියලා සිදුරු කපලා පොළොවේ තියෙන ජලය නැත්තම් භූගත ජලයේ නිස්සාරණය. ලිඳක් කියන්නේ භූගත ජල නිස්සාරණය කරන පොළොවේ කපාපු සිදුරක්. මේ වගේන් අපි භූගත ජල සංසරණයට බාධා කරනවා. ශාක වියන් ඉවත් කරලා උත්සේදනයට බාධා කරනවා. එතකොට පාංශු සංරක්ෂණ ක්‍රමය වදිනවා. එහෙම නැත්තම් පාංශු ඛාදනය නිදනවා. මේ වගේන් අපදාවයට කාන්දුවට බලපෑම්
එහෙම නැත්නම් අපි ෆොසිල ඉන්ධන දහනය කරන වාෂ්පීකරණ ක්‍රියාවට ඒවා ඝනීභවනයට බලපෑනවා කියලා. ඉතින් මේ වගේ ජල චක්‍රයේ වික්ත පියවර වලට මානව බලපෑම. ඊළඟට පළවෙනි එක කියන්නේ තියෙන කතා කරන තව හා ගැඹුරට කතා කරන දෙයක් තමයි මේ වර්ෂා පතනය පිළිබඳව. මේ අරතිය විශේෂ අවධානයක් යොමු වෙනවා ශ්‍රී ලංකාවේ වර්ෂා පතනයේ. අපිට කතා කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ වර්ෂා පතනයේ යටතේ ප්‍රධාන වැදගත් වන සංකල්පයක් තමයි අන්තර් නිවර්තන අභිසාරී කලාපය. ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටර්ට්‍රොපිකල් කන්වර්ජන් සෝන් කියලා. මෙන්න මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියන ව්‍යුහයේ පිහිටීම මත ලංකාවට වර්ෂාව ලැබීම තීරණය වෙනවා ප්‍රධාන වශයෙන්ම. එහෙත්දී අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියන්නේ මෙන්න මෙහිම දෙයක්. හිතන්නකෝ මේ තියෙන්නේ පෘථිවි ගෝලයේ කියලා. මෙන්න මේ පෘථිවි ගෝලයේ හරහා ගමන් කරන මනක්කල්පිත රේඛාවක් තමයි පරිශුද්ධ බිංදුවෙන් තියෙන සමතය. එතකොට විවිධ භූගෝලික හේතු නිසා මේ තියෙන පෘථිවිය උතුරු පැත්ත මේ තියෙන දකුණු පැත්ත නම් සමකයෙන් අංශක 30ක් උතුරටයි සමකයෙන් අංශක 30ක් දකුණටයි රේඛාවලට පිටතින් පෘථිවි ගෝලයේ පීඩනය වැඩි කලාප දෙකක් තියෙනවා. සමකයෙන් අංශක 30ක් උතුරටයි අංශක 30ක් දකුණටයි රේඛාවලට පිටින් පෘථිවි ගෝලයේ වැඩි පීඩන කලාපයක් තියෙනවා. මේකට සාපේක්ෂව සමකාසන්නේ පීඩනය අඩු. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? මෙන්න මේ වැඩි පීඩන කලාපවල ඉඳලා අඩු පීඩන සමකයේ වෙතට සුළං හමා වෙනවා. මෙලෙස පෘථිවියේ උතුරු හා දකුණු අර්ධගෝලවල ඉඳලා සමකයේ පැත්තට හමා වෙන සුළං සමකයේ ආසන්නයේදී එකිනෙකට හමුවන කලාපයේවත් ප්‍රදේශයට අපි කියනවා වායුගෝලයේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියලා. මේ අනුව අපිට ලංකාවේ වර්ෂාපතන ගැන කතා කරද්දී මේ ඉන්ටර්ට්‍රොපිකල් කන්වර්ජන්ස් සෝන් එකේවත් අන්තර් නිවර්තන අභිසාරී කලාපය පිළිබඳව අදහස වැදගත් වෙනවා. මේ අනුව අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියන්නේ පෘථිවියේ සමකයට අංශක 30ක් උතුරින් හා අංශක 30ක් දකුණින් කලාපවලට පිටින් වායුගෝලයේ වැඩි පීඩන කලාපෙහිවත් වැඩි පීඩන ප්‍රතිපවන. ඊට සාපේක්ෂව සමකාසන්නේ වායුගෝල පීඩනය අඩුයි. මේ ප්‍රතිඵලය වන්නේ පෘථිවියේ උතුරු හා දකුණු වැඩි පීඩන කලාපවල සිට අඩු පීඩන සමකයේ සිට සුළං හමා වීමයි. මෙලෙස පෘථිවියේ උතුරු හා දකුණු වැඩි පීඩන කලාපවල සිට සමකයේ විතර හමායන සුළං ධාරා එකිනෙක හමුවන කලාපයේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය. මේ තත්ත්වයේ පෘථිවි වායුගෝල නිර්මාණලා තියෙන මේ අපේ රටේ බලපෑමක් ඉදරුවේ මේක මුළු ලෝක වායුගෝලයටම දක්වන බලපෑමක්. ලෝක වායුගෝලයේ කොට මේකට සමාන වෙලාවට ප්‍රධාන වශයෙන්ම පෘථිවියෙන් බැහැර ග්‍රහ වස්තුවක් වන සූර්යයාගේ පිහිටීම බලපානවා. වෙනත් ග්‍රහලෝක වල බලපෑමක් ඇති වෙනවා. දැන් පහුගිය දවස්වල ලොකු වර්ෂාවක් වාර්තා වුණා නේද? දන්නවා ඇති. ඒකට එක හේතුවක් තමයි බුධ ග්‍රහය හා පෘථිවිය අතර පවතින පිහිටීම. මේ අනුව ගුරුත්වාකර්ෂණ යන්ත්‍රයේ වෙනසක් වුණාම අධික වර්ෂාවක් ලැබෙනවා. ඒක අපිට පාලනය කරන්න අමාරුයි. දැන් ළමයි මෙහෙම තත්ත්වයක් ඇති වුණාම මොකද වෙන්නේ? සමකාසන්න රටක් නේ ශ්‍රී ලංකාව කියන්නේ. ඒ නිසා මේ විදිහට මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය කාලෙන් කාලෙට එක එක පැතිවලට ගමන් කරනවා. ඒකට බලපාන යාන්ත්‍රණයක් තියෙනවා. ඒකට බලපාන්නේ පෘථිවිය සූර්යයා වටා එලිප්සාකාර මාර්ගයක ගමන් කරනවා. ඒකෙන් මම වැඩි විතර කතා කරන්න යන්නේ නැහැ. එක වෙලාවක මෙහෙම ඉන්නවා, තව වෙලාවක මෙහෙම. එතකොට උතුරු අර්ධගෝලයේ මෙහි දකුණු අර්ධගෝලයේ මේක කැරකිලා මෙතනට ආවම උතුර මෙහි දකුණු මෙහි. එතකොට මොකද වෙන්නේ? පෘථිවිය මෙහාට අහු වැටෙනවා. සූර්යයා. මේ ඉන්නේ සූර්යයා කියලා හිතන්නකෝ. මෙහාට අහු වැටෙච්චාම මොකද වෙන්නේ? මෙන්න මේ උතුරු පැත්ත රත් වෙනවා. රත් වෙච්චාම උතුරේ උෂ්ණත්වය ඉහළ යනවා. අපි කියනවා උතුරට ගිම්හානේ පහළ වුණා කියලා. රත් වෙනවත් එක්කම වායුගෝලීය ප්‍රසාරණය. එතකොට මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවා. අඩු වෙච්චාම මොකද වෙන්නේ? ඒක පියවන්න මෙහි දකුණේ තියෙන වැඩි පීඩනේ ඉඳලා මෙහාට වැඩිපුර හුලං හමා වෙනවා. අන්නේම හමා වෙන හුලං මගින් මොකද වෙන්නේ? අර මම කිව්ව සමකාසන්න අන්තර් නිවර්තන අභිසාරී කලාපේ මෙහාට ගන්නවා. ඒ කියන්නේ උතුරු පැත්තට ගන්නවා. මේ කාලෙට මොකද වෙන්නේ? මේ තියෙන ශ්‍රී ලංකාවන මේ වගේ ශ්‍රී ලංකාවේ
ඔය කියන අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ මෙන්න මේ පැත්තට තල් වේලා ලංකාවේ උතුරට එතකොට මොකද වෙන්නේ දකුණේ ඉඳලා මේකට මෙහාට හුලං හමාර මේ හුලං අපේ රට ඇතුළේ ඉන්නේ නිරුද්ධික පැත්තෙන් හන්දා මේකට කියනවා නිරුද්ධික මෝසම් සුලං කියලා මේ ආයෙත් මෙහෙම කරගිලා මෙතනට එනවනේ ආපු හැමෝටම සූර්යාගේ මේ පැත්තට දකුණු පැත්තට ආවෙ දකුණට පහළ වෙනවා ග්‍රීෂ්ම හේවත් ගිම් පානුව මේ පැත්තේ උතුරේ උෂ්ණත්වය අඩු දකුණු උෂ්ණත්වය වැඩි වෙනවා වැඩි වෙනවත් එක්කම දකුණු පැත්තේ වායුගෝලීය ප්‍රසාරණය පීඩනය අඩු වෙනවා අඩු පීඩනයේ පියවන්නේ මෙහි ඉඳලා මෙහාට කුලම් තල්ලු වෙනවා ඒ මගින් මොකද වෙන්නේ ඔය කතා කරන අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනෙන් දකුණට තල්ලු වෙනවා ඒ වෙත හමායන සුලං මෙහෙම එනවා එන්නේ ලංකාවට ඊසාන දිග පැත්තේ හන්දා අපි කියනවා ඊසාන දිග මොහොසම් සුලං මේ නිසා මේරවම සම්පූර්ණ කරන්න අවුරුද්දක් වෙනවා අංශය දවස් 365ක් යනවා ඒ හින්දා අවුරුද්දකට සැරයක් මෙහි ඉඳන් මෙහාට නිරුද්ධික මොහොසම් ඇති වෙනවා මෙතනට ආවම මෙහි ඉඳන් මෙහාට ඊසාන දිග මොහොසම් ඇති වෙනවා ඒවා වාර්ෂිකව චක්‍රාකාර වෙනවා ඉතින් මේ සුලගත් එක්ක මොකද වෙන්නේ විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් රටට ඇතුළු වෙනවා ඇතුළු වෙච්චාම මොකද වෙන්නේ මේ ජල වාෂ්ප හිත වාතය ඇවිල්ලා අපේ රටේ මධ්‍යම කඳුතරේ කඳු තියෙනවනේ කොහොමද කඳු බෑවුම් වල හැප්පෙනවා උඩට යනවා උෂ්ණත්වය අඩු වෙනවා මොකද වෙන්නේ මේ සුලගේ තියෙන ජල වාෂ්ප සිසිල් වෙනවා ඝනීභවනය වෙනවා වර්ෂාව ඉතින් ඕකට අපි කියනවා මෝසම් වර්ෂාව කියලා ඕක ඇති වෙන්න බලපාන ප්‍රධානම යාන්ත්‍රණය තමයි මම අර කිව්වා අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ අනේ මත ලැබෙන වර්ෂාවක් තමයි මෝසම් වර්ෂාව කියලා මෝසම් වර්ෂාව ඇති වෙන්නේ මෝසම් සුලං ඉන්න කාඩද මෝසම් සුලං වසරේ નિયમિત කාලයකදී નિયમિત දිශාවක් ඔස්සේ හමාවෙන සුලඟ මෝසම් සුලඟ ඒක හමායන කාලය නිශ්චිතයි හමායන දිශාව නිශ්චිතයි හමායන කාලය කියන්නේ මේ ඉලිප්සෙයි මෙන්න මෙතනට එන වෙලාව මෙයා හමායන කාලය කියන්නේ ඉලිප්සෙ මෙතනට එන වෙලාව ඒ ආපුහම ගිම්හානේ පහළ වෙන්නේ කොහාටද කියන එක මත සුලඟ හමායන දිශාව වෙනස් වෙනවා ඒ නිසා මෝසම් සුලඟ හමායන දිශාව නියතයි හමායන කාලයේ නේද එතකොට මේක ඇති වෙන්න තමයි මම අර කතා කරපු අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම එතකොට මොකද වෙන්නේ මේ මත ලංකාවට මෝසම් සුලං දෙකක් ඇති වෙනවා ඒ මත අපේ රටේ වර්ෂාව ලැබෙන ප්‍රධාන යාන්ත්‍රණයක් වශයෙන් අපි දක්වනවා මේ මෝසම් යාන්ත්‍රණය ලංකාවට වර්ෂාව ලැබෙන එක යාන්ත්‍රණයක් මෝසම් යාන්ත්‍රණය හමායන දිශාව මත නිරුද්ධික මෝසම් ඊසාන දිග මෝසම් නිරුද්ධික මෝසම් හමාගෙන ඉන්නේ පෘථිවිය මෙන්න මේ හරියේ තියෙනකොට පෘථිවිය මේ රවුමේ මේ හරියේ තියෙන්නේ වසරේ මැයි සෙප්තැම්බර් අතර කාලේ ඊසාන දිග මෝසම් හමා එන්නේ රවුමේ මේ හරියේ මේ හරියේ තියෙන්නේ වසරේ නොවැම්බර් පෙබරවාරි කාලේ ඊසාන නිරුද්ධික මෝසම් හමා එනකොට අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනින් උතුරට ගමන් කරනවා ඊසාන දිග මෝසම හමා එනකොට අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනින් දක්නට ගමන් කරනවා. ඔක තමයි මෝසම් සුලං පිළිබඳව වැදගත් වෙන කතාවතර. හමායන කාලේ වැදගත් වෙනවා. ඒ වගේම අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ තියෙන්නේ කොහෙද කියන එක වැදගත්. දිග මෝසම් සුලං මැයි සිට සැප්තැම්බර් දක්වා අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනින් උතුරට. ඊසාන දිග මෝසම් සුලං නොවැම්බර් සිට පෙබරවාරි දක්වා අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනේ දක්වා මේක තමයි ලංකාවේ කොහෙ ගත්තත් වර්ෂාව ලැබෙන ප්‍රධානම යාන්ත්‍රය. වේදන ටිකක් වැඩිපුර කතා කරන ප්‍රශ්නක් ගොඩක් ලැබෙනවා. දෙවන වර්ෂාපතන යාන්ත්‍රණයට අපි කියනවා සංවහන යාන්ත්‍රණය කියලා. සංවහනය කියන්නේ තාපය ගමන් කිරීමේ ක්‍රමය. එක තැනක ඉඳලා තවත් තැනකට තාපය ගමන් කරන ක්‍රමයක් තමයි සංවහනය. අපි ඉංග්‍රීසියෙන් කියනවා කන්වෙක්ෂන් කියලා. එතකොට ළමයි පෘථිවි තලයේ ඉඳලා මෙහෙම පෘථිවිය රත් වෙනවත් එක්කම ඒ නිසා පෘථිවියවට වායුගෝලිය රත් වෙනවා මේ තියෙන්නේ පොළොව මට්ටම නම් සූර්යාලෝකය ලැබිලා මේක රත් වෙනකොට ඒකට ඉහළින් තියෙන වායුගෝලිය රත් වෙනවා රත් වෙනොත් එක්ක වායුගෝලිය ප්‍රසාරණය වෙනවා ඝනත්වය අඩු වෙනවා ප්‍රතිඵලය ඝනත්වය අඩු රත්තු වාතය ඉහළ ගමන් කරනවා මෙහෙම ඉහළ ගමන් කරන වායු ධාරා වලට අපි කියනවා සංවහන ධාරා කියලා. ඔබ දන්නවා ඉහළ අවකාශයට යනවත් එක්කම වායුගෝල උෂ්ණත්වය අඩුයි,
ප්‍රතිඵලය තමයි මේ සංවහන ධාරා සිසිල් වෙනවා ඝනීභවනයේ ඒ සමග මේකේ ජල වාෂ්ප තිබ්බනම් මේවා සිසිල් වෙලා ඝනීභවනයේ වෙලා වර්ෂාව ලැබේ සංවහනයේ කියන තාපය ගමන් කිරීමේ ක්‍රියාව මත ලැබෙන වර්ෂාව සංවහන වර්ෂාව වේ වසරේ નિયમિત කාලයක નિયમિત දිශාවක් ඔස්සේ හමායන සුළං හේවත් මෝසම් සුළං නිසා ලැබෙන වර්ෂාව මෝසම් වර්ෂාව වේ සංවහන වර්ෂා වැඩිපුර ලැබෙන කාලය දෙකක් තියෙනවා එකක් තමයි මාර්තු ඉඳලා අප්‍රේල් දක්වා අනිත් කාලය තමයි සෙප්තැම්බර් ඉඳලා ඔක්තෝබර් දක්වා මේ පිට කාලවලට වඩා පුළුවන් වැඩිපුර සංවහන වර්ෂා ලැබෙන්නේ මේ කාලේ ඉතලෙබැයි ඒක රතියක් තියෙනවා නම් මේ මෝසම් වර්ෂාව හා සංවහන වර්ෂාව ලැබෙන කාලය නිශ්චිතයි අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ කාලෙට වර්ෂාව ලැබෙයි කියලා ඒ නිසා අපිට වගා කටයුතු ප්ලෑන් කරගන්න පුළුවන් ලංකාවේ කාලයත් එක්ක වගා කටයුතු ප්ලෑන් කර ගැනීම තමයි මේ කන්න කියන සංකල්පය ඇවිල්ලා. මේ අනුව වගා කන්නයක් ක්‍රොපින් සීසන් එකක් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම මෝසම් වර්ෂාව හා සංවහන වර්ෂාව කියන එකිනෙකාට වෙනස් වර්ෂාපතන ආකාර දෙක මත වසරේ භෝග වගා කරන කාල පරාසය දෙක. මේ අනුව වසරේ වගා කන්න දෙකයි එකක් යල කන්නේ මේක ආරම්භ වෙනවා මාර්තු මෙතනින් ඉවර වෙනවා සෙප්තැම්බර් සමහරවල් මේක අගෝස්තු අගවැයතුලත් ගන්න. දෙවැනි එක මහ කන්නේ මේක ආරම්භ වෙනවා මෙතනින් ඔක්තෝබර් හෝ නොවෙම්බර් වල ඉවර වෙනවා මෙතනින් පෙබරවාරි. ඒ නිසා වගා කන්න කියන්නේ නිශ්චිත බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වර්ෂාපතන ක්‍රම දෙක මත නිර්මාණය වෙලා තියෙන වසරේ භෝග වගා කරන කාල පරාසයක්. වර්ෂා යාන්ත්‍රණයටදී තුන්වෙනි එක්කෙනෙක් හම්බ වෙනවා එයාට අපි කියනවා වෙදර් සිස්ටම් එකක් හෙවත් කාලතුන පද්ධතියක් කියලා. දැනගන්න වායුමෝලයේ සිදුවන වෙනස්කම් අපට අපේක්ෂා කරන්න බෑ ඒක අපේ පාලනයෙන් බැහැරව තියෙනවා. ඉතින් කිසියම් හේතුවක් නිසා කිසියම් ස්ථානයක වායුමෝලයේ తాවකාලික දෙකටම තියෙන්නේ తాවකාලික නමුත් ඉතා අධික විදිහට පීඩණය පහළ වියෝ ඒකට අපි කියනවා වෙදර් සිස්ටම් එකක් හෙවත් කාලගුණ පද්ධතියක් කියන විවිධ හේතුන් නිසා වායුමෝලයේ යම් ස්ථානයක පීඩනය පහළ යන තුරුයම් තැනක පීඩනය පහළ ගියාම මොකද වෙන්නේ ඒ අඩු පීඩනය පියවන්න අනිත් පැති වලින් සුළං හමා එනවා මේ හමා එන සුළඟත් එක්ක ජල වාෂ්ප ගොඩාක් එනවා ළමයි යම් ස්ථානයක වායුමෝලයේ පීඩනය අඩු නම් එතන වායු අංශුන් අතර සිදුවන ගැටීම් ප්‍රමාණය අඩුයි ඉබේම ඇතිවන දෙයක් තමයි උෂ්ණත්වය අඩුයි අඩු පීඩනයක් සහිත ස්ථානයක උෂ්ණත්වය අඩුයි පීඩනය වැඩි කරපුවාම වායු අංශුන් අතර ගැටීම් වැඩි වෙලා උෂ්ණත්වය වැඩි වෙනවා උලම් පොම්පේ උලම් ගහද්දී ටිකක් වෙලා ගියාම පොම්පේ සයිකල් උලම් ගහන එක තියෙන්නේ පොම්පේ සිලින්ඩරේ රත් වෙනවා ඒකට හේතුව තමයි අපි වායු අංශුන් පෙරපද්දී ඒවා ටිකිනේකට ලඟ වෙනවා පීඩනය වැඩි වෙනවා ඒ සමග ගැටීම් ප්‍රමාණය වැඩි වෙනවා එතකොට තාක් ශක්තිය මුදා ගන්නවා අපේ උෂ්ණත්වය වැඩි වුණාට දැනෙන්නේ නැහැ දැන් මෙතන පීඩනය අඩුින්ද මොකද වෙන්නේ මේ එක්කම වෙන උලක් වල තියෙන ජල වාෂ්ප සිල් වෙනවා ඝනීභවනය වෙනවා වර්ෂාව ලැබෙනවා මෙන්න මේ වර්ෂාවන්ට අපි කියනවා කාලගුණ පද්ධති වර්ෂාවන් කියලා කාලගුණ පද්ධතියක් කියන්නේ යම් ස්ථානයක වායු ගුණේ తాවකාලික විදිහට ජලීය ආකාරයෙන් සිදුවෙන උෂ්ණත්වයේ පහළයක්. එතකොට මේ කාලගුණ පද්ධතියක අඩු පීඩන ස්ථානයේට සුළං හමායන වේගය මත මේකට තියෙන පුළුවන් අවස්ථා අපි වර්ග කරනවා. පහළ වායු ගෝලීය කැළඹිලි අවස්ථාවක් කියයි. අඩු පීඩන අවස්ථාවක් හෙවත් පීඩන අවපාතනයක් කියයි. කුණාටුවක් කියයි වාසුලියක් මේ වර්ගීකරණය ප්‍රධාන වශයෙන් හදලා තියෙන්නේ මේ අඩු පීඩන ස්ථානයේ විද සුළං හමායන වේගය මත පීඩනය අඩු තරමටම සුළං හමායන වේගය වැඩි වෙනවා නිතරම වාසුලිය ඇතුළු ස්ථානයක් නැත්නම් නිතරම කාලගුණ පද්ධතිය ඇතුළු ස්ථානයක් තමයි බෙංගාල බුක්. ඒකට හේතුව එතන තියෙන භූවිද්‍යාත්මක නීතිය. දැන් මේ දවස්වල අපි කවුන්ටේ මොකක්ද එම්ෆන්ඩ මොකක්ද කියලා දැන් සුළු කුණාටුවක් නේ. රයිට්. මම කතා කළේ ලංකාවට වර්ෂාව ලැබෙන ප්‍රධාන යාන්ත්‍රණ තුන. මෞසම් වර්ෂාව, සංවහන වර්ෂාව හා පාලගුණ පද්ධති වර්ෂාව. එතකොට මේක තමයි අපි වර්ෂාව යටතේ කතා කරන්නේ. ඊළඟට ලංකාවට වර්ෂාව ලැබෙන රිද්මය අනුව අපි වගා කන්නා වර්ෂාව ලැබෙන කාල පරාසය එක්ක. ඊළඟට අපි කතා කරනවා උෂ්ණත්වයේ පිළිබඳව.
උෂ්ණත්වයේ පිළිබඳව නම් ගොඩක් දේවල් කතා කරන්නේ. වායුවේ සිට පොළොවට ගලී බිඳු වශයෙන් ලැබෙන වර්ෂාවත් එන වෙනවා වගේ කිසියම් ස්ථානයක පවතින තාප ශක්තිය නිසා ඇතිවන සංවේදීතාවක් හෙවත් මැනීමේ තත්ත්වයකට අපි කියන උෂ්ණත්වය කියලා. මතක තියාගන්න උෂ්ණත්වය කියන්නේ තාප ශක්තිය. තාපේ නෙමෙයි තාපේ නිසා ඇතිවන මැනීමේ තත්ත්වය. උෂ්ණත්වය කියන්නේ දැනුම් සංවේදීතාවක්. ඉතින් මේ අර්ථය කතා කරන විශේෂයෙන්ම යම් ස්ථානයක උෂ්ණත්වය කියන බලපාන සාධක. උච්චත්වයේ සමකයේ සිට ඇතිවන වෘක්ෂලතා ගහණේ අභ්‍යන්තර ජලාශවල පීඨීම භූෂමතාව මානව ක්‍රියා වර්ෂාපතනය ආදී වශයෙන් කතා කරනවා. තුන්වෙනි කතා කරනවා ආලෝකය. මම තාමත් ඉන්නේ කලින් නිමතා මට්ටමේ. තුන්වෙනි එක තමයි ආලෝකය. ආලෝකය කියන්නේ සූර්යයා මගින් නිකුත් කරන ශක්ති තරංගවල. සූර්යයා මගින් ශක්තිය නිකුත් කරන ශක්තිය ගමන් කරන්නේ තරංග විද්‍යාව. තරංගයක ලක්ෂණය මෙන්න මේ. මේ තරංගයක ආවේනික ලක්ෂණයක් තමයි තරංග ආයාමය. අපි ඉංග්‍රීසියෙන් කියනවා වේව් ලෙන්ත් එක කියලා. මේක මනිනවා ලැම්ඩා කියන ලකින් අකුරේ. තරංගයක තරංග ආයාමය කියන්නේ අනුයාත හේවත් එකලඟ මුදුන් දෙකක් හෝ අනුයාත නිම්න දෙකක් අතර ඇති දුර. මේ දුර අඩු නම් අපි කියනවා කෙටි තරංග, වැඩි නම් කියනවා දිගු තරංග කියලා. මෙන්න මේ තරංග ආයාමය මත කිසියම් තරංගයක ගැඹුරු ඇති ශක්තිය තීරණය වෙනවා. සූර්යාගේ නිකුත් කරන තරංග ආයාම වලින් කොටසක් අපි ඇහැට පේනවා. අපි ඒකට කියනවා දෘශ්‍ය පරාසය කියලා, විෂුවල් රේන්ජ් එක කියලා. මේ තරංගායාමය කියන්නේ බොහොම පොඩි අගයන් හින්දා මේවා මනින්නේ මිනිමයි මිලි මයික්‍රෝන නැත්නම් ඇස්ට්‍රෝ මේකට නැත්නම් නැනෝ මීටර වගේ පොඩි එකක්. සූර්යාගේ නිකුත් කරන ශක්ති තරංග වලින් අපි ඇහැට දෘශ්‍ය පරාසය මිලි මයික්‍රෝන 390 ඉඳලා 764 අනේකට කියනවා ආලෝකයේ නැත්නම් සූර්යාලෝකය. ඒක දෙවන දේශගුණ හෝ කාලගුණ පරම් තුන්වෙනි ඉස්සල වර්ෂාපතනය දී උෂ්ණත්වයේ තුන ආලෝකය. අපි එනවා හතරවෙනි එකට. ඒකට අපි කියනවා ආර්ද්‍රතාව. ආර්ද්‍රතාව කියන්නේ වායුගෝලයේ ජල වාෂ්ප පැවතීම. නැත්තම් කිසියම් වායුගෝලයක ජල වාෂ්ප තියෙනවා නම් අපි ඒකට කියනවා හියුමිඩිටි එකවත් ආර්ද්‍රතාව කියලා. මේක අපි සංසන්දනය කරනවා යම් වායුගෝලයකට තියාගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණයත් එක්ක. දැනගන්න යම් වායුගෝලයකට තියාගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණය උෂ්ණත්වය හා පීඩනය මත තීරණය වෙනවා. මේ අනුව යම් උෂ්ණත්වයක් හා පීඩනයකදී යම් වායුගෝලයකට තියාගන්න උපරිම ජල වාෂ්ප ප්‍රමාණයට සාපේක්ෂව දී පවතින ජල වාෂ්ප ප්‍රමාණයට අපි කියනවා සාපේක්ෂ ආර්ද්‍රතාව කියලා. මේකත් අපි දැන් කතා කළා දේශගුණ සංරචකයටත් වර්ෂාපතනය ගැන, උෂ්ණත්වය ගැන, ආලෝකය ගැන, සාපේක්ෂ ආර්ද්‍රතාව ගැන. ඊළඟට තමයි සුළ. සුළඟ කියලා කියන්නේ වායුගෝලයේ ඇතිවන චලනය. වායුගෝලයේ චලනය වෙන්නේ මේකයි. යම් ස්ථානයක වායුගෝලයේ පීඩනය වැඩි නම් විවිධ වෙනවා. තව තැනක පීඩනය අඩු නම් මොකද වෙන්නේ? වැඩි පීඩනයේ ඉඳලා අඩු පීඩනය දක්වා වායුගෝලීය වාතය ගමන් කරනවා. මේකට අපි කියනවා සුළඟ කියලා. මේ කෘෂිකර්මීදී වැදගත් වෙනවා. අපි ඊළඟට කියුවා ඍජු දේශගුණ සාධකයක් නොවුණත් පොළවේ හෝ යම් පෘෂ්ඨයක තියෙන ජලය වාෂ්පවඩපත් වීම වාෂ්පීකරණය මේකත් කෘෂිකර්මීදී වැදගත් වන වක්‍ර දේශගුණ රාශියක්. මෙතෙක් මම කතා කළේ අපේ තියෙන නිපුණතා මට්ටම් හතරේ පළවෙනි නිපුණතා මට්ටමේ හැදින්වීමේවත් මතක් කිරීම. ඔබල පාඩම් කරන්න තමයි මගේ මේ කයිවාරු වැදගත්. මේ අර්ථය අපි කිව්වා මොකක්ද කාලගුණය, මොකක්ද දේශගුණය. අපිට මේ අර්ථයේ හමුවන දේශගුණ හෝ කාලගුණ පරාමිතිය වර්ෂාපතනයේ උෂ්ණත්වයේ ආලෝකයේ ආර්ද්‍රතාව හෝ සාපේක්ෂාර්ද්‍රතාව සුළඟ හා වාෂ්පීකරණය. මේ පිළිබඳව මම හැඳින්වීමක් කළා, ටිකක් වැඩිපුර කතා කළා වර්ෂාපතනයේ පිළිබඳව, අන්තර්නිවර්තන අභිසාරය පිළිබඳව, අභිසාරී කලාපයේ පිළිබඳව, මෝසම් සංවහන හා කාලගුණ පද්ධති වර්ෂාව පිළිබඳව, වගා ඛණ්ඩ පිළිබඳව, ඒ වගේම ලංකාවේ වර්ෂාපතන ආකාරය පිළිබඳව. ඉතින් මේකෙත් ටිකක් ප්‍රශ්න අහනවා වැඩිපුර ඔය ලංකාවේ වර්ෂාපතන රටාව, මෝසම් වර්ෂාව, වගා ඛණ්ඩ වැනි සංකල්ප පිළිබඳව. අපි එනවා ඊළඟට අපට තියෙන දෙවන නිපුණතා මාර්ගය. මේ අර්ථය අපි කතා කරන්න යන්නේ පුතේ දේශගුණික සාධක වල බලපෑම සහ ඒ බලපෑම අපට අවශ්‍ය විදිහට
පාලනය කරගන්න ආකාරය. ඕක කෙටියෙන් කියනවනම් මේ යටතේ ඕගොල්ලෝ දැනගන්න ඕන වර්ෂාපතනයේ උෂ්ණත්වයේ ආලෝකයේ සාපේක්ෂ ආර්ද්‍රතාව හා සුළඟ යම් දුරකට වාෂ්පීකරණය කෘෂිකර්මයේදී දක්වන කරුණු. ඉතින් මේ යටතේ අපි ඉස්සෙල්ලාම වර්ෂාපතනයේ බලපෑම ගත්තොත් මේ බලපෑම අපිට කතා කරන්න පුළුවන් හිතකර බලපෑමක්. හිතකර බලපෑම කියන්නේ ගානට වර්ෂාවක්. කලට විසි පමණ වැසි නැතිනවා. එතකොට බිම් සකස් කරන්න පුළුවන් බීජ ප්‍රෝහණය වෙනවා, ශාක වර්ධනය වෙනවා, ප්‍රභා සංශ්ලේෂණය වෙනවා, අස්වැන්න ඇති වෙනවා ආදී වශයෙන් හොඳයි. සමහර අවස්ථාවලදී වර්ෂාව අනේ අහිතකරව බලපාන. ඒ අඩතේ සමහර වෙලාවක වර්ෂාව ඕනවට වැඩිය අඩු වෙනවා. නියඟ තත්ත්වය සමහර වෙලාවට වර්ෂාව ඕනවට වඩා වැඩි වෙනවා. ගල් වතුරේ කෙලවර මේ දෙකම කෘෂිකාර්මිකව අහිතකර. දෙවනුව උෂ්ණත්වය ගැන කතා කරමු. උෂ්ණත්වය ගැන කතා කරද්දී මේ තියෙන්නේ පොළොව මට්ටම නම් කෘෂිකර්මයේදී අපි ප්‍රධාන උපස්තර දෙක උෂ්ණත්වය ගැන කතා කරමු. එකක් තමයි වායුගෝලීය උෂ්ණත්වය, අනික තමයි පසහිම පාංශු උෂ්ණත්වය. මේ දෙකම වැදගත්. මොකද වගාශාකවල කඳහාපත්‍ර වායුගෝලීය මූල මණ්ඩලයේ පසෙත් තියෙන්නේ. ඒ හන්ද මේ සංරචක දෙකම වැදගත්. උෂ්ණත්වය යටතේ බොහොම පිටියෙන් කතා කරන්නේ අර වගේම හිතකර බලපෑම් මොනවද? හිතකර බලපෑම්. හිතකර බලපෑම් කියන්නේ ගානට උෂ්ණත්වය තිබ්බොත් බීජ ප්‍රෝහණය වෙනවා, ශාක වර්ධනය වෙනවා, කාබනික පදාර්ථ යෝජනය වෙනවා, පාෂාණ ජීර්ණය වෙනවා, පාෂු ජනනය වෙනවා, පෝෂක අවශෝෂණය කරනවා, ශාක වර්ධනය හොඳයි, පල්ප වෙනවා, ඒවා පුෂ්පීකරණය වෙනවා ආදී දේවල්. පාංශු උෂ්ණත්වයක් ප්‍රධාන වශයෙන් ශාක මූල වර්ධනයට, කාබනික පදාර්ථ යෝජනයට එම් බලපාන. සමහර වෙලාවට උෂ්ණත්වයක් ඕනෝට වඩා වැඩි වෙනවා. එතකොට ගස් මැල වෙනවා, ශ්වසනය වේගවත් වෙනවා, සංකීත ආහාර වැය වෙනවා, රෝග පරිබෝධාවලිය වැඩි වෙනවා. අනෙක් පැත්තට උෂ්ණත්වය අඩු වෙනවා. ඒක ලංකාවට ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි. සමහර ප්‍රතිවලදී උෂ්ණත්වය ගොඩාක් අඩු වුණාම ශාකයේ ජලයේ ගෙනෙන ශෛලම් නාලය ඇතුලේ ජලය අයිස් පවර් පත් වෙනවා. ජලයේ අයිස් පවර් පත් වීමේදී ජලයේ තියෙන අසමාකාර පරිමාප ප්‍රසාරණය මොකද වෙන්නේ? ජලයේ ප්‍රසාරණය වෙනවා, ශෛලම් නාල පැලෙනවා, ගහ මැරෙනවා. මෙතෙන්දි විශේෂයෙන්ම මේ උෂ්ණත්වයට කතා කරන පොඩි සංකල්පයක් තියෙනවා. මේකට අපි කියනවා මේ උෂ්ණත්වයේ පුෂ්පීකරණයට දක්වන බලපෑම කියලා. මේක සෑම ශාකයකටම වැදගත් වෙන්නේ. සමහර ශාකවල විශේෂයෙන්ම සෞම්‍ය කලාපින ශාකවල ලක්ෂණයක් තමයි ඒගොල්ලන්ගේ මල් පිපීමේවත් පුෂ්පීකරණයේ උත්තේජනය වෙන්න නම් එයා ඊට කලින් අඩු උෂ්ණත්වයකට ලක් වෙන්න. ඒ තරම් අනුෂ්ඨත්වයකට ලක්ුණේ නැත්තම් එයාගේ මල් පිපෙන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. දැන් අපේ රටේ ලොකු ඉල්ලුමක් තියෙන ආහාර වර්ගයක් තමයි තිරිඟු. මිනිස්සු බත් කෑවට සෑහෙන්න තිරිඟු පිටි පාවිච්චි කරනවා. පාන් ආදී හැදන් තිරිඟු පිටි වලින්. හැබැයි ඉතින් අපිට සිද්ධ වෙලා තියෙනවා තිරිඟු පිටි ආනයි නේද? මොකද ලංකාවේ තිරිඟු ඇත්තටම ගස් වගා කරන්න පුළුවන්. නෝරිලේ පැලේ තිරිඟු ගස් හැදෙනවා. හැබැයි මල් පිපෙන්නම ගිරිය දෙන්නේම ලංකාවේ තිරිඟු වල කරල් හැදුණා නම් අපිට කිසි ගැටලුවක් නැහැ. පිටරට තියා බලන් ඉන්නේ මේ තිරිඟු වගා කළා විකුණ ගත්තා ලොකු ආදායමක් ලොකු බලයක් පෙන්වන්න පුළුවන් තිරිඟු වගාවක් තියෙනවා. හැබැයි අවසනාවට අපි ලංකාවේ තිරිඟු ශාකයේ කරල් හටගන්නේ නැත්තේ ඒ තරම් අවශ්‍ය අනුෂ්ණත්වය ස්වභාවිකව අපේ රටේ නැති. හැබැයි අපිට පුළුවන්කමක් තියෙනවා මේ විදිහට යම් ශාකයක් අදුෂ්‍යත්වයට ලක් කරලා එයාගේ පුෂ්පීකරණය උත්තේජ කරන්න. මෙන්න මේ විදිහට යම් ශාකයක් කුඩා කාලයේදී බීජ වශයෙන් තියෙන්නේ එයා අදුෂ්‍යත්වයකට ලක් කරලා පුෂ්පීකරණය උත්තේජ කිරීමට අපි කියනවා වසන්තීකරණය. ඉංග්‍රීසියෙන් කියනවා වර්නලයිසේෂන් කියලා. මෙන්න මේක අපි සමහර කැරට් වර්ගවලට, සලාද් වර්ගවලට කරනවා. තිරිඟු වලට කළාට තාම මේ සාර්ථක නැහැ. මේ ගැන අදටත් පර්යේෂණ පවත්වනවා නෝරේලියේ, එහෙම නැත්නම් බණ්ඩාර විලාපී ස්ථානවල තියෙන කෘෂිකර්ම පර්යේෂණ විශේෂයෙන් සීතයිගෙත් මේ ගැන පර්යේෂණ යනවා. හරි මම නිකන් කිව්වේ නේද? හරි. ඔය කතා කළේ උෂ්ණත්වයේ පිළිබඳව. ඊළඟ එක කියන ආලෝකය. ආලෝකයේ භෝගවගාවේ බලපාන ආකාරය කතා කරනකොට
आलोके बलपान आकार तुनक तीनों प्रदान वाचे एक अगर टापी किए ना आलोक तीव्रता किए ना अनेक अगर किए ना आलोक गुणात्मक किए ना अनेक अगर किए ना आलोक काले किए मैंने मे लक्षण तुने बल आलोके बोग वगैरह भी बलपान आलोक तीव्रता के अन्य आलोके के ना सरगति लेता अडांग को शक्ति प्रमाण अर्द्धपी मक्के ने ना आलोक तीव्रता के अन्य एक काले अक्तुलदी एक के वर्ग पाले एक डर लेवे ना आलोक शक्ति प्रमाण अवेश सरगति इतना बोले मे के बलपान वा शाप वन प्रभाषा उस्लेशने एट स्वेदने एट स्वसने एट जाला अवशोषने एट वारदने एट वार्नक संस्लेशने एट प्रभाव संश्लेषण आलोक तीव्रता और बलपैन मत प्रस्ताविक अपुट पूर्वांग शाख आकार भेकट विदंड एक सेवन प्रिय शाख अनेक आलोक प्रिय शाख सेवन प्रिय शाख किया नहीं सापेक्ष अडू आलोक तीव्रता उपदी उपरिम प्रभाव संश्लेषण वेगेकट पत्पन शाख मेवट कीनो सेवन प्रिय शाख की මේවා සෙවණේ අර්ථය වගා කරනවා දෙවන වර්ගයේ ආලෝක ප්‍රේශාක සාපේක්ෂව වැඩි ආලෝක තීව්‍රතාවක් යටතේ උපරිම ප්‍රභා සංශ්ලේෂණ වේගයකට පත්වන ශාක ඊළඟට ආලෝක ගුණාංකය මම කිව්වා ආලෝකය කියන්නේ මිලි මයික්‍රෝන 300 960 අතර පරාසයක් මේ පරාසය තුල පවතින ආලෝක තරංග නැත්නම් ආලෝක ශක්තිය අපිට තවදුරටත් කුඩා කොටස් වලට බෙදන්න මේ එක් එක් ආලෝක තරංග පරාසයක් මගින් යම් වර්ණයක් නියෝජනය කරනවා. එතකොට කිසියම් ආලෝකයක පවතින එක් එක් වර්ණයන්ගේ සාපේක්ෂ ප්‍රමාණයට අපි කියනවා quality of light එකක් ආලෝක ගුණාත්මය කියලා. අපි රතු ආලෝකයක් ලැබෙනවායි කියන්නේ ඒ ලැබෙන ආලෝකයේ තරංගායාමයේ රතු පාට පරාසය තමයි තියෙන්නේ. එතකොට මේ ආලෝක ගුණාත්මය මත ශාක එකට බලපෑම් ඇති කරනවා. නැත්නම් ශාක වල බලපෑම් නැති වෙනවා. වර්ධනයේට බීජ ප්‍රවෘතණයට බීජ හටගන්න මල් පිපෙන්න එහෙම නැත්නම් අතු හටගන්න ශාකෝල උසාදියට ප්‍රභා සංශ්ලේෂණයට බලපෑම් ඇති කරනවා තුන්වෙනි එක ආලෝක කාර්ය ටිකක් වැදගත් වෙන ස්ථානයක් තමයි ආලෝක බලපෑම යටතේ ආලෝක කාර්ය ළමයි ආලෝක කාර්යයේ විශේෂයෙන්ම ශාකෝලට බලපාන්නේ පුෂ්පීකරණයයි නැත්නම් මල් පිපෙන එක උත්තේජනය වෙන්නයි යම් ශාකයක පුෂ්පීකරණයේ උත්තේජ වීමට ආලෝක කාලයේ දක්වන බලපෑමට අපි කියනවා ප්‍රකාශ වර්තීතාව ප්‍රභා අවදි සංවේදීතාව එහෙම නැත්නම් ප්‍රභා සංවේදීතාව කියනවා ෆෝටෝ සෙන්සිටිවිටි කියලා කියනවා යම් හිරක් ලැබෙන ආලෝක කාලයේ ශාක වල පුෂ්පීකරණයට දක්වන බලපෑම මේ අර්ථය අපිට ශාක ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන් එක වර්ගයකට අපි කියනවා ප්‍රභා අසංවේදී ශාක ප්‍රභා අසංවේදී ශාකෝල ලක්ෂණේ තමයි මේවායේ පුෂ්පීකරණය සඳහා යම් දිනක් වලගෙන ආලෝක කාලේ බලපාන්නේ නැහැ ආලෝක කාලේ කොච්චර වැඩි වුණත් අඩු වුණත් මේ ගස්වල මල් පිපෙනවා ඒකට හේතුව තමයි වසර පුරාම අපිට හැමදාම එකම ආලෝක කාලයක් නෙවෙයි තියෙන්නේ දෙවන වර්ගයට අපි කියනවා ප්‍රභා සංවේදී ශාක මේ ශාකෝල ලක්ෂණයක් තමයි නැත්නම් ප්‍රකාශ වර්තී ශාක මේශාකර ලක්ෂණයක් තමයි තම පුෂ්පීකරණයට යම් දිනක් ලැබෙන ආලෝක කාලයේ බලපාන බලපාන ආකාරය මත මේවා බෙදෙනවා ආකාර දෙකට දිගු දින ශාක කෙටි දින ශාක දිගු දින ශාක කියන්නේ සාපේක්ෂව දිග දිවා කාලයක් කියනවා අපි දන්නවා දවසේ තියෙන කය 24යි දවල් කාලේ දිග වෙච්චාම මොකද වෙන්නේ රාත්‍රී කාලයේ කොට කෙටි රාත්‍රී කාලයක් යටතේ පුෂ්පීකරණය උත්තේජන ශාක දිගු දින ශාක දෙවන වර්ගයේ කෙටි දින ශාක සාපේක්ෂව කෙටි දිවා කාලයක් හා සාපේක්ෂව දිගු රාත්‍රී කාලයක් යටතේ තම පුෂ්පීකරණය උත්තේජන ශාක දිගු දින සෝ කෙටි දින ශාක වේ සාපේක්ෂව දිගු දිවා කෙටි රාත්‍රී නම් දිගු දින ශාක සාපේක්ෂව කෙටි දිවා දිගු රාත්‍රී නම් කෙටි දින ශාක මෙන්න මේ සඳහා බලපාන ශාක තුල තවදුරටත් එක්තරා වර්ණකයක් මේකට අපි කියනවා ෆයිටොක්‍රෝම කියලා. මේ ෆයිටොක්‍රෝම කියන වර්ණකය දක්වන ප්‍රතික්‍රියාවක් මත තමයි මේක සිද්ධ වෙන්නේ. මේකට අපි කියනවා ෆයිටොක්‍රෝම
යාන්ත්‍රණය කියලා. අපි කතා කළා දේශගුණ සාධක වල බලපෑම් ආකාර තුනක්. වර්ෂාපතනීය බලපෑම, උෂ්ණත්වයේ බලපෑම, ආලෝකීය බලපෑම. අංක 4 ආර්ද්‍රතාව වූ සාපේක්ෂාර්ථතාවයේ බලපෑම ඒක පිටචර ප්‍රශ්න වලට හැමතරක් වෙවි. ඒක හිතකර බලපෑම් අහනවා. අහිතකර බලපෑම් කියන්නේ එක්ක වුණාට වඩා වැඩි දු අඩු සාපේක්ෂාර්ථතාවය. ඊළඟට පහ සුලඟේ බලපෑම. සුලඟේ බලපෑම හිතකර බලපෑම අහිතකර බලපෑම. සුලඟ හිතකරව බලපාන්නේ මද සුලඟ මත. මද සුලඟ කියන්නේ පැයට කිලෝමීටර් 8කට වඩා අඩු ප්‍රවේගයෙන් හමන සුලඟ. සුලඟේ ප්‍රවේගය ඊට වඩා වැඩි නම් ඒ පවතින චාලක ශක්තිය මගින් චාකවලට හානි කරන වාෂ්පීකරණ ජල හානිය වැඩි කරනවා. ප්‍රධාන වශයෙන් අපි දෙවන එකට යටතේ කතා කරේ මේ විදියට දේශගුණික සාධක වල බලපෑම. තව පැත්තක් තියෙනවා මේ බලපෑම අවම කිරීමෙහිවත් පාලනය කිරීම. ඉතින් මේ සඳහා මොනවද කරන්න පුළුවන්? දේශගුණික සාධක අහිතකර කාලවල භූමි වගා කරන්න එපා. අහිතකර ප්‍රදේශවල භූමි වගා කරන්න එපා. ප්‍රතිරෝධී ප්‍රභේද වගා කරන්න, සාත්තු ක්‍රියාහාරයට යොදා ගන්න, සුලම් බාධක වගේ විවිධ ඔය වගේ දේවල් අපට කරන්න පුළුවන්. මේ දේශගුණික සාධක වල බලපෑම යටතේ වැඩිපුරම ප්‍රශ්න ඇහෙන ස්ථානයක් තමයි අර මම කිව්ව ප්‍රභා අවදි සංවේදීතාව හෙවත් ශාකවල පුෂ්පීකරණයට ආලෝක කාලය දක්වන බලපෑම. මෙතනින් ගොඩාක් දෙනා ප්‍රශ්න අහනවා. ඒ යටතේ ෆයිටොක්‍රෝම් යාන්ත්‍රණයක් අහනවා. තුන්වෙනි කොටස හුඟක් වෙලාවට ප්‍රැක්ටිකල් මාතෘකාවක් උමර ලිපුණතාවක්ම කාලගුණ මධ්‍යස්ථානය නැත්නම් කාලගුණේ මැනීමේ මධ්‍යස්ථානය. සමහරු කියනවා කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක් කියලා. කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය විදියට කාලගුණ තොරතුරු මැනීමට යොදා ගන්නා ස්ථානයක් කාලගුණ මධ්‍යස්ථානයක් වලට කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක්. කෘෂිකාර්මික කටයුතු බදාගත් කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක් සාමාන්‍ය රටේ අවශ්‍යතාවයන් සඳහා වඩා දියුණු උපකරණ භාවිතා කරන වඩා දියුණු තාක්ෂණ භාවිතා කරන යොදාගන්නේ වඩා පිටිනවා කාලගුණ මධ්‍යස්ථාන කියලා. ඒ වගේම විශේෂ ලක්ෂණයක් තමයි කාලගුණ අනවැඩි කළ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉදිරියේදී උදාවන කාලවණේ ගුණය ගැන දැන් කියන්න පුළුවන්. කෘෂි කාලගුණ මධ්‍යස්ථානෙ ඒව කරන්නේ. සමහර ලාවට කාලගුණ මධ්‍යස්ථානෙදී අපි ඉහළ අහසට ගිහිල්ලා පාටාවක ලබා ගන්නවා. කෘෂි කාලගුණ මධ්‍යස්ථානෙ අපි පොළවේ ඉඳන් තමයි වැඩ ගන්නෙ. එහෙනම් අපිට තියෙන පොඩි පරාසයක දැනට තියෙන தත්ත්වය මනින්න පුළුවන් කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක ජාත්‍යන්තර කටයුතු වූ අනාවැකි බලකරන්න වූ දිනු තාක්ෂණය මේ. එතකොට මේ කාලගුණ මධ්‍යස්ථානයක අනිවාර්යයෙන්ම තියෙන උපකරණ තියෙනවා. සමහරවිට කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක අනිවාර්යෙන් තියෙන උපකරණ තියෙනවා. දැන් කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක සූර්ය දීප්තමානය වගේ උපකරණ අනිවාර්යෙන් තිබුණාට කාලගුණ මධ්‍යස්ථානයක තියෙන අනිවාර්යයෙන් හැබැයි කාලගුණ මධ්‍යස්ථානයක පීඩනමානීවත් බැරෝමීටර්ස් තිබ්බට කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක අවශ්‍යයි. පොඩි ඒ නිසා මෙතන කාලගුණ මධ්‍යස්ථානය කියන්නේ මොකද්ද කියන එක දැනගන්න ඕන. කාලගුණ මධ්‍යස්ථානයක හා කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක වෙනස දැනගන්න ඕන. අපට වැදගත් වෙන්නේ කෘෂි කාලගුණ මධ්‍යස්ථානයයි. ඒක පාලනය වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකර්මයට සම්බන්ධ ආයතන වගේ අපි පාඨාංශ ලබා ගන්නෙ කෘෂි කාලගුණ මධ්‍යස්ථානවල උදේ 8:30 හවස 3:30 කාලගුණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කාලගුණ මධ්‍යස්ථානවල පාඨාංශ ලබා ගන්න කාලය වෙනස් වෙනවා. ඒක අපට අදාළයි. හරි. ତେଣୁ මේ වගේ කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක් අවශ්‍ය වෙන්නේ වගා කරන භූමි තුර ගන්න දේවල සාර්ථක කරන්න, ජල සම්පාදනය කරන්න, වගා කරන කාල තීරණය කරන්න ආදී වශයෙන් මේ පාඨාංශ වැදගත් වෙනවා. හරියට ප්‍රශ්න අහන ස්ථානයක් තමයි අපි කොහෙද මේ කෘෂි කාලගුණ මධ්‍යස්ථානය ඉදි කරන්නේ? එහෙම නැත්නම් මේ සඳහා යෝග්‍ය ස්ථානයක් තෝරා ගැනීම. කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක් සඳහා යෝග්‍ය ස්ථානයක් තේරීම හරියට ප්‍රශ්න අහන ස්ථානයක්. මුලින්ම ඒ ප්‍රදේශයේ පවතින වායුගෝල තත්ත්වයවත් කාලගුණේ නිරූපණය වන ස්ථානයක් වෙන්නේ. විශාල ජලාශ, කඳු මුදු, එහෙම නැත්නම් පර්වත අද්දර මේවා ඉදි කරන්නේ නැහැ. මොකද නිරූපණය වන්නේ සැබෑ තත්ත්වයේ නෝන. ඒ වගේම සමතලාවෙත් උසස් ජල වහනයක් තියෙනවා. ඒ වගේම පහස්වේ ළඟා වෙන්න පුළුවන් සුළං මූණත් වැනි හානිදායක ස්ථාන වෙන්න
ගංගොත්‍ර වැනි හානිදාය ස්ථාන වෙන්නේ. එතකොට මේ තෝරා ගන්න සමතලා ප්‍රදේශයේ අඳුම තරමේ මීටර් 50ක් දිග මීටර් 50ක් පළල නිදහස් භූමියක් වෙයි. මෙන්න මේ වාගේ භූමියේ මැද මැද අපි තෝරා ගන්නවා මීටර් 10ක් දිග මීටර් 10ක් පළල බිම් කඩක්. මෙන්න මෙතනයි මේ මධ්‍යස්ථානයේ ඉදි කරන්නේ. මේ මධ්‍යස්ථානයේ ඉදි කිරීමේදී අපි මේක කොන්ක්‍රීට් කණු හිටවලා කම්බි ගහලා මේ 10යි 10යි වෙන් කර ගන්නවා. ඒ කියන්නේ මේ අයිතිය පෙන්නුම් කරන්න නෙවෙයි. එහෙම නැත්නම් මේකට බාහිර සාධක වලින් බලපෑම් වෙනවා, විශේෂයෙන්ම ගවයින් වගේ සතුන්. ඒකටයි හේව වැටෙනවා. ඊළඟට අපි මේක ඇතුලේ උපකරණ සංස්ථාපනය කරනවා. මේක ඇතුලේ සාමාන්‍යයෙන් අපි සංස්ථාපනය කරන උපකරණ තමයි වර්ෂාමාන සවිකරණය. ඊළඟට උෂ්ණත්වමාන සවිකරණය. උෂ්ණත්වමාන වර්ග දෙකක් සවිකරනවා. වායුගෝල උෂ්ණත්වමාන, ඒ වගේම පාංශු උෂ්ණත්වමාන. ඊළඟට සාපේක්ෂ ආර්ද්‍රතාව මැනීමට උපකරණ සවිකරනවා. ආලෝකයේ යටතේ අපි ප්‍රධාන උපකරණ වර්ග දෙකක් සවිකරනවා. එකක් තමයි ආලෝක කාලයේ මනින උපකරණ, අනික තමයි ආලෝකය තීව්‍රතාව මනින උපකරණ. අපි ආලෝක දුරාත්මය මනින උපකරණ සවිකරන යන්නේ මේ ලෝකෙට. ඊළඟට සුළඟ සම්බන්ධ උපකරණ වර්ග දෙකක් උදා ගන්නවා. සුළඟේ දිශාව මනින උපකරණ සවිකරනවා. සුළඟේ ප්‍රවේගය මනින උපකරණ සවිකරනවා. මීට අමතරව වාෂ්පීකරණය ගැනීමට උපකරණ සවිකරනවා. එතකොට මේ කාලගුණ මධ්‍යස්ථානය යටතේ අපිට වැදගත් වෙනවා. කාලගුණ මධ්‍යස්ථානයක් කියන්නේ මොකක්ද? කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක් කියන්නේ මොකක්ද? අපට වැදගත් වෙන්නේ කෘෂි කාලගුණ මධ්‍යස්ථාන. කෘෂි කාලගුණ මධ්‍යස්ථාන වල වැදගත්කම හෝ ප්‍රයෝජනීය මොකක්ද? ඒ වගේම මේ සඳහා යෝග්‍ය ස්ථානයක් තෝරාගන්නේ කොහොමද? ඒ වගේම මේක තුළ පවතින උපකරණ මොනවද? වර්ෂාපතනීය මණිනුව, උෂ්ණත්වය මණිනුව, සාපේක්ෂ ආර්ද්‍රතාව මණිනුව, ආලෝකීය මණිනුව, සුළඟ මණිනුව, වාෂ්පීකරණය. වර්ෂාපතනීය මැනීමට අපි යොදා ගන්න උපකරණය වර්ෂාමානයයි. මේ අර්ථයේ වර්ෂාමාන වර්ග දෙකක් තියෙනවා. එකක් සරල හේවත් සටහන් නොවන, අනික සංකීර්ණ සටහන් වල හේවත් ස්වයංක්‍රීය වර්ෂාමාන. සරල වර්ෂාමානයේ පාඨාංග ඉබේ සටහන් වීමක් නැහැ. අපි පාඨාංග ලබා ගන්න ඕන. ඒ වගේම කාලයේ සමග වර්ෂාපතනීය පැතිරිය යුතු ආකාරය කියන්නේ දවස අවසානයේ ගත්තොත් මේ කාලය තුල සම්පූර්ණයෙන් මෙච්චරක් වැහලා තියෙනවා. කොයි වෙලාවෙ කොහොම වැස්සද කියන්න දන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවෙ කොහොම වැස්සද කියලා ප්‍රස්තාරිකව පාඨාංග සටහන උපකරණයක් තමයි අර ස්වයංක්‍රීයව සටහන් වන වර්ෂාමානය. මේ දෙකම එකක් තියෙන්න පුළුවන්. දෙවැනි එක උෂ්ණත්වය. උෂ්ණත්වයේ මැනීමේදී අපි උෂ්ණත්වමාන වර්ග දෙකක් මේ මධ්‍යස්ථානයේ උදා ගන්නවා. එකක් වායුගෝල උෂ්ණත්වමාන, අනික පාංශ උෂ්ණත්වමාන. හැබැයි පුතා කෘෂිකර්මයේදී අපට වැඩිපුර වැදගත් වෙන්නේ යම් මොහොතක පවතින උෂ්ණත්වය මේ ඒ දවසේ පැවති වැඩිමහා අඩු උෂ්ණත්වයයි. මොකද මේක අස්වැන්න නැත්තම් අල හට ගන්න, ගස්වල මල් පිපෙන්න, එහෙම නැත්තම් පුෂ්පීකරණය වෙන්න බලපාන. ඒ නිසා මෙතන යොදා ගන්නවා වායුගෝල උෂ්ණත්වය යටතේ උෂ්ණත්වමාන දෙක. එකක් උපරිම උෂ්ණත්වමානය දවසේ උපරිම උෂ්ණත්වය කියාවි, අනික අව උෂ්ණත්වමානය දවසේ අව උෂ්ණත්වය කියාවි. හරිද? ඊළඟට පසිය උෂ්ණත්වය මනින්න පාච උෂ්ණත්වමානය උදා ගන්නවා. මේවා අපි උඩ බලාගෙන මේක කකුල හැප්පෙන හින්දා පොඩි වැටකින් වෙන් කරලා පසේ විවිධ ගැඹුරින් මේවා සමීකරනවා. සාපේක්ෂ වායුගෝලයේ ප්‍රමාණය මැනීමට සාපේක්ෂ ආර්ද්‍රතාමානය උදා ගන්න. මේ අර්ථයේ විශේෂයෙන් උදා ගන්න සාපේක්ෂ ආර්ද්‍රතාමානය තෙත්හා වියලි බලු උෂ්ණත්වමානය. මේක උෂ්ණත්වමානයක් ලැබෙන පාඨාංග උෂ්ණත්වමාන පාඨාංග. හැබැයි මේ පාඨාංග මගින් ගණනය කරන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. ඊළඟට හම්බෙනවා ආලෝකය. ආලෝකයේ කාලය මැනීමට, ආලෝක කාලය මැනීමට අපි උදා ගන්නවා සූර්ය දීප්තමානය. ආලෝක තීව්‍රතාව මැනීමට ආලෝක තීව්‍රතාමානයක් උදා ගන්නවා. මේක බොහෝ විට ද්විලෝහ ප්‍රතිමෝර්ධමී මත ක්‍රියා. සුළඟේ දිශාව මැනීමට ඊතලයක් තියෙනවා. ඒක සුළඟ පැත්තට හැරිලා සුළඟ දිශාව පෙන්නන්න සුළඟ දිශා දර්ශකය උදා ගන්නවා. සුළඟ ප්‍රවේගය මැනීමට සුළඟ ලබා ගන්න ප්‍රබණය වන අනිල මාලිය උදා ගන්නවා. වාෂ්පීකරණය මැනීමට වාෂ්පීකරණ තැටි උදා ගන්නවා. දැන් ළමයි
අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ වායු මූලයේ උෂ්ණත්වය වැඩිවීම අපට අවශ්‍ය නැහැ පසෙන් නිකුත් වන සංවහන ධාරාවල උෂ්ණත්වය වැඩිවීම සූර්යාලෝකයේ උෂ්ණත්වය වැඩිවීම වැහි බිඳුවල උෂ්ණත්වය වැඩිවීම අපට අවශ්‍ය වායු මූලයේ උෂ්ණත්වය වැඩිවීම ඒ නිසා පසෙන් නිකුත් වන සංවහන ධාරා පිටු සූර්යාලෝකයේ වැහි බිඳුවල බලපෑමෙන් මිදලා වායු මූලයේ උෂ්ණත්වය වැඩිවීමද උෂ්ණත්වමාන සමීකරණේ පොඩි පෙට්ටියක් වගේ ගැජට් එක මේකට අපි කියනවා ස්ටීවන්සන්ගේ තිරය හේවත් ස්ටීවන්සන්ගේ ආවරණය මෙන්න මේක ඇතුලේ සමීකරණවා අපි උපරිමහා අවම උෂ්ණත්වමානයක් ඒ වගේම තෙත්හා වියලි බලු උෂ්ණත්වමානය මේකට අමතරව සමහර කාල කුෂි කාලවල මධ්‍යස්ථානවල වායුගෝල උෂ්ණත්වය මැනීම උෂ්ණත්වමානයක් තිබ්බොත් ඒකත් මේ පෙට්ටිය ඇතුළේයි එනම් මේ පෙට්ටිය ඇතුළේ හයි කරන්න පුළුවන් උපරිම වර්ග උපරිම උපකරණ වර්ග හතරයි වායුගෝල උෂ්ණත්වමානය උපරිම උෂ්ණත්වමානය අවම උෂ්ණත්වමානය උෂ්ණත්වමානයක් වුණාට මන්නේ සාපේක්ෂතාව මොකක්ද වාටංග වලින් තෙත්හා වියලි බලු උෂ්ණත්වමානය මේ ටික ඔක්කොම පුඩි දැල්ලක් තියෙනවා ඉන්ස්ට්‍රුමන්ට් පැනල් එක කියලා ඕකේ අර කැලෙන්ඩර් වගේ පොදු තියෙනවා ඒවැ එල්ලන උපකරණ ටික එල්ලුවා මේක හදලා තියෙන්නේ පටි පටිවත් නූරස් වලින් මේ වාස්සේ නිදහස් වායුගෝලීය වාතය ගලාගෙන තියෙනවා පසෙන් නිකුත් වන සංවහන ධාරා ඉන්නේ අඩියෙන් ලෑල්ලක් ගහලා තියෙනවා ඒ වගේම ඍජු සූර්යාලෝකයේ වූ වර්ෂාව එන්නේ නැහැ වහලක් තියෙනවා නිදාස් වායු ගෝලයේ නිදාසී හමාගෙන යනවා මේකේ දොර ඇරලා පාටවක ගන්න ආයෙම ඍජු සූර්යාලෝකයේ වැටෙන කොටක් වන්න මේක අවුද්දේ හරවන යාපනය එතකොට වාෂ්පීකරණ මැනීමට අපි යොදා ගන්නවා වාෂ්පීකරණ उदाहरण प्रमाण පොළොපෘෂ්ඨයෙන් සිදුවන ජල වාෂ්පීකරණය ජල පෘෂ්ඨයෙන් සිදුවන ජල වාෂ්පීකරණයයි දෙකක් මේක තියෙන වාෂ්පීකරණ තැටියක් නම් මේ තැටියේ තනිකරම ජලය තියෙන අනික මේක තහඩු මේකෙ බිත්ති රත් වෙච්චා වාෂ්පීකරණය වෙනවා මේ නිසා වාෂ්පීකරණ තැටියක වාෂ්පීකරණය සැබෑ වදා පෘෂ්ඨයකට වඩා වැඩි පොළොවට වඩා වැඩි ඉතින් මේක පරිවර්තනය කරන්න ක්‍රම තියෙනවා අපි එච්චර හිතන්නේ නැහැ හැබැයි වැරදි ආකල්පයක් ගන්න එපා මේ මගින් පෙන්නුම් කරන්නේ සැබෑ වාෂ්පීකරණය කියන එක. මෙතන තියෙනවා වැඩිපුරාමයක් අපි කියනවා අතිශයෝක්තියක් කියන එක. ඒක අමතක කරමුකෝ. හරි. මම ඔය කතා කළේ මෙන්න මේ කාලගුණ මධ්‍යස්ථානයේ තියෙන උපකරණ ටික. ඊළඟට මේ බෑන් පාටාවක ලබා ගන්න වෙලාවක් තියෙනවා ඉතින්. වෙලාව මේකයි. පාටාවක ලබා ගන්න දවස් දෙකයි. උදේ 8:30ට පාඨාංක ලබා ගන්නවා අවස 3:30ට පාඨාංක ලබනවා ඔය කතා කරපු උපකරණ වලින් වර්ෂාමාන වල උපරිම අවම උෂ්ණත්ව මාන වල අනිල මාන වල සුලං දිශා දර්ශක වල සූර්ය දීප්ත මාන වල सूर्य विकिरण मानव वाष्पीकरण तटीय पाटांक लबा करने उदय अटावार है भाई तेथा वियलि बल्ब उष्णत्व मान ये वगे में पांच उष्णत्व मान पाटांक लबा करने हवस तुना हमार उसी काल में मध्य स्थानीय को होंगे එතකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා අද උදේ 8:00 පාටාංක ලබා ගන්න මෙන්න මේ උපකරණ වල පාටාංක අපි නියෝජනය කරන්නේ ඊයේ දවසේ කියලා සලකන මොකද අද උදේ 8:00 පාටාංක ගත්තා නම් ඊට කලින් පාටාංක ගත්තේ ඊයේ උදේ 8:00 මේ අතර පැය තියෙනවා 24ක එතකොට අද උදේ 8:00 මේකෙන් පාටාංගේ ගත්තා. අද දවසේ උදා වුණේ රෑ 12ට නෙළමියෝ.
රැය 12 ඉඳලා 8 හමාර දක්වා මේ පැය 24 අද දවසට අයිති වෙන්නේ පැය 8 හමාරක් විතරයි. අනිත් පැය 15 හමාරම මේ පාට අංකයේ නියෝජනය කරන්නේ ඊයේ දවසේ. මේ උපකරණ වලින් අද දවසේ ගන්න පාට අංක ඊයේ දවසේ යටතේ ලියන්න හේතුව ඒක. මෙන්න මේ උපකරණ දෙකේ අවශ්‍යතාවයක් නෙමෙයි. මේ උපකරණ දෙකේ උදේ 8 හමාරටයි අවශ්‍ය 3 හමාරටයි වශයෙන් පාට අංක දෙකක් ලබා ගන්න. ඒ නිසා මේ පාට අංක දෙක නියෝජනය කරන්නේ අද ගත්තනම් අද දවසේ. ඒ නිසා මේ පාට අංක දෙක උදේ 8 හමාරටයි 3 හමාරටයි කරගෙන අද දවසේ තේම උදේ සවස වශයෙන් ඉදිරිපත් කරමු. ඒක හොඳට මතක තියාගන්න. උගත් ළමයි අහන ප්‍රශ්නයක් තමයි දැන් නැතු ඉන්න ඇති. ඇයි මේ 8 හමාරට ගන්න එක ඊයේ දවසේ ඇති කියන්නේ? ඒකට හේතුව තමයි මම කියන්නේ. හරිද? මම කතා කළේ තුන්වන නිපුණතා මට්ටම ගැන. කාලුණ මධ්‍යස්ථාන. කාලුණ මධ්‍යස්ථානය කියලා කට වචනේ කොට මේ කුෂි කාලුණ මධ්‍යස්ථාන. මොනවද වැදගත් ස්ථානය? කුෂි කාලුණ මධ්‍යස්ථානයක් කියන්නේ මොකක්ද? කාලුණ මධ්‍යස්ථානයක් කියන්නේ මොකක්ද? මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? මම මේ ප්‍රශ්න අහන්න පුළුවන් ස්ථාන කියන්නේ. කෘෂි කාලුණ මධ්‍යස්ථානයක පාටාංකවල වැදගත්කම මොකක්ද? මේකට ගැලපෙන ස්ථානයක් තෝරාගන්නේ කොහොමද? මේකේ තියෙන උපකරණ වර්ග මොනවාද? උපකරණ සවි කරන්නේ කොහොමද? පාටාංක ලබා ගන්නේ කොහොමද? ලබා ගන්න පාටාංක සටහන් කරන්නේ කොහොමද? අපි එනවා අවසාන නිපුණතා මට්ටමට. නිපුණතා මට්ටම තමයි ශ්‍රී ලංකාවේ දේශපාලන. මේ අර්ථයේ කිසියම් ආකාරයක වර්ගීකරණයක් තමයි අපි ඉදිරිපත් කරන්න යන්නේ. මේ අර්ථය අපි කරන්නේ ශ්‍රී ලංකාව කලාප වලට වෙන් කරන. මේ වෙන් කිරීමේදී අපිට සිතියම් හම්බ වෙනවා, ප්‍රස්තාර හම්බ වෙනවා. මේ ගැන පොඩි අවබෝධයක් අපි ලබා ගන්න. මේ අර්ථය දැනගන්න ඉස්සරලාම ශ්‍රී ලංකාව වාර්ෂික වර්ෂාපතන ප්‍රමාණය ප්‍රධාන වශයෙන් අවුරුද්දකට කොච්චරක් වැස්ස අංක වෙනවා ලබා ගන්න පාටා කෘෂි කාලවල මැදස්ථානයේ හැමදාම පාටා ගන්නවා මාසයක් 31 වෙනකොට මාසික වර්ෂාපතන අවුරුද්දක එකපාරම වාර්ෂික වර්ෂාපතනේ හදාගත්තේ ආන් ඒ කියන වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500ට වඩා වැඩි නම් අපි කියනවා තෙත් කලාපය කියලා एक मिलीमीटर एकदा सात्सीय पनहट वड़ा अडुनां रियली अपि केनो रियली कलापे के में देखा अतर नां अपि केनो अतर में दी कलापे के एक यानि दिदास पन सीयाई एकदा सात्सीय पनहाई मिलीमीटर अतर मिन्न मी मत दर्वो लंकाव දේශගුණ කලාප තුනකට බෙදෙනවා මෙන්න පළවෙනි වර්ගීකරණ මට්ටම මොනවද දේශගුණ කලාප මොනවද තෙත් කලාපේ අතරමැදි කලාප වීදි කලාප ප්‍රධාන වර්ගීකරණ මට්ටම වාර්ෂික වර්ෂාපතන ව්‍යාප්ති ඉතින් මේ හැර පස් වර්ගයේ භූමි භාවිතයේ භූක්ෂමතාව ඍද්ධික වර්ෂාපතනයේ දායකත්වය බලනවා විදිහ මේ මත සිටියන් වල ඉතින් කලාපය අතරමැදි කලාපය වියලි කලාපය කියලා බෙදන්න ඕම බෙදා ගන්න වර්ගීකරණයේ ප්‍රධාන අගයන් දෙකයි මතක තියාගන්න මොනවද 2500යි 1750 ඕක දන්න ඕන නැත් මෙන්න පුතේ දෙවන වර්ගීකරණ මට්ටම මේකට අපි කියනවා කෘෂි දේශගුණ කලාප පොඩි වෙනසක් තියෙනවා මොකක්ද දේශගුණ වලට කුෂි කෑල්ලක් මේ යටතේ කරන්නේ මොකක්ද මේ තෙත් අතරමැදි හා වියලි කියන වාර්ෂික වර්ෂාපතනයේ මත මුඩ්නගු දේශගුණ කලාප තුන මුහුදු මට්ටමේ සිට ඇති උස හේවත් උච්චත්වයේ මත තවදුරටත් කලාප වලට බෙදෙනවා ඔයා මතක තියාගන්න ඕන ආගයන් දෙකක් විතරයි මුහුදු මට්ටමේ සිට මීටර් 300 කියන අවය මුහුදු මට්ටමේ සිට මීටර් 900 කියන අගයන් දෙක මගින් තුනකට බෙදෙනවා කොහොමද
300ට අඩු නම් පහතර 900ට වැඩි නම් උඩර 300යි 900යි අතර නම් මැද එහෙනම් මොකද්ද කරන්නේ ඒ මත මේ තෙත් අතර මැදි හා වියලි උඩරට මැදරට පහතර උඩරට මැදරට පහතර ආදී වශයෙන් බෙදෙන තෙත් කලාපයේ බෙදෙනවා උඩරට තෙත් මැදරට තෙත් පහතර අතර මැදි කලාපයේ උඩරට අතර මැදි මැදරට අතර මැදි පහතරට අතර මැදි වාසනාවට වගේ වියලි කලාපයේ ඔක්කොම දැන් මීටර 300ට වඩා උච්චත්වයෙන් අපට හමුවන්නේ පහතරට වියලි කලාපයක් පමණ එහෙනම් දේශකුණ කලාප තුන උච්චත්වයේ මත බෙදා ගමුහම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කුෂි දේශකුණ කලාප හත දේශකුණ කලාප තුන අපි එනවා තුන්වෙනි වර්ගීකරණ මට්ටමට ඕකට අපි කියනවා කුෂි පාරිසරික කලාප අගයන් අපට මතක තියාගන්න මේ අපි මතක තියාගන්න ඕන මේ වර්ගීකරණය කියන්නේ බොහෝ දේවල් වල එකතුවක්. යම් ප්‍රදේශයක වර්ෂාපතනයේ උෂ්ණත්වයේ හෝ උච්චත්වයේ භූෂවතාවේවත් භූමි භාවිතය තොරි භූ විෂමතාව වගා කළ භෝගයේවත් භූමි භාවිතය පස් වර්ගය. මෙන්න මේ ඔක්කොගේම කම්බිනේෂන් එකක් ඒවත් සංකලනයක් මත ලැබෙන එක හා සමාන පාරිසරික ප්‍රදේශ සහිත තත්ත්ව සහිත ප්‍රදේශයක් කෘෂි පාරිසරික කලාපයක්. මේකට පාරිසරික කියන්නයි මේවට දේශගුණික කියන්නයි හේතුවක් තියෙනවා. මොකද මේ දේශගුණ කලාප හා කෘෂි දේශගුණ කලාප යටතේ කතා කළේ දරුවෝ පොළොව මට්ටමින් ඉහළ තියෙන වායුගෝලීය ගැන විතරයි ප්‍රධාන වශයෙන්. ඒ නිසා වායුගෝලීය තත්ත්වය ගැන කතා කරන්නේ දේශගුණය. මෙන්න මේ වර්ගීකරණයේදී පසගෙන කතා කරනවා එක්කම මේ දෙන්නම තියෙනවා. මේකට කියන්නේ පාරිසරික කියලා. ඒකයි මේ කෘෂි පාරිසරික වර්ගීකරණයක් කියලා කියන්නේ. යම් ප්‍රදේශයක හමුවන වර්ෂාපතනයේ උච්චත්වයේ පස් වර්ගය භූෂමතා ඒ වගේම වගා කළ භෝගාදී සියලුම තත්ත්වයන්ගේ සංකලණයෙන් හම්බ වෙන එක හා සමාන පරිසර සාධක සහිත භූමි කලාපයක් කෘෂි පාරිසරික කලාපයක් වෙනවා. මේ යටතේ තෙත් කලාපය කියන දේශගුණික කලාපය බෙදනවා කෘෂි පාරිසරික කලාප 15. අතරමැදි කලාපය කියන දේශගුණ කලාපය බෙදනවා කෘෂි පාරිසරික කලාප 20කට. වියලි කලාපය කියන දේශගුණ කලාපය බෙදනවා කෘෂි පාරිසරික කලාප 11කට. උත්තරය ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප 46යි. දේශගුණ කලාප තුනයි කෘෂි දේශගුණ කලාප හතරයි කෘෂි පාරිසරික කලාප 46යි. කෘෂි පාරිසරික කලාපයක් දැක්වීමේදී ඉංග්‍රීසි අකුරු දෙකක් කැපිටල් වලින් යොදා ගන්න. එක අංකයක් හා අවශ්‍ය නම් සිම්පල් අකුරක් යොදා ගන්න. මේක අපි හඳුන්වනවා ඩ්‍රයි සෝන් ලෝ කන්ට්‍රි 1A කියලා. මේ ඩ්‍රයි සෝන් කියන්නේ මොකක්ද? වියලි කලාපය කියන දේශගුණික කලාප වර්ගීකරණය. ලෝ කන්ට්‍රිවත් පහත රට කියන්නේ මොකක්ද? උච්චත්වයේ මත තියෙන වර්ගීකරණය. මෙන්න මේ අංක එක මගින් දක්වන්නේ මේ දේශගුණිවත් මේ උච්චත්වයේවත් මේ කුෂි දේශගුණ කලාපයේ හමුවන වාර්ෂික වර්ෂාපතනයේ ඇතුළේ තවදුරටත් මේක එකේ ඉඳලා පහ දක්වා වෙනස් වෙන්න තිබුණා. මේ ඉලක්කම වැඩි වෙන්න වර්ෂාව එකට වඩා පහේ වර්ෂාව අම්බාන. ඊළඟට මේ සිම්පල් ඒ අකුර මගින් දක්වන්නේ තවදුරටත් වර්ෂාපතනයේ පෞද්ගල උතුරු ව්‍යාප්තිය. මේක ඒ වල ඉඳලා F දක්වා යනවා. A B C D ආදී වශයෙන් A වල වර්ෂාව වැඩි, F වල වර්ෂාව උඩටම ආවා. මට්ටම ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලා වර්ගීකරණය. මේට අමතරව අපට පුළුවන් මේක සිටියමකින් දක්වන්න මේ වර්ෂාපතනා කියන ප්‍රස්තාරිකව දක්වන්නත් පුළුවන්. දැනගන්න ප්‍රස්තාරිකව දක්වන ප්‍රධාන වශයෙන් වර්ෂාපතන. සිටියමක් තුළ පුළුවන් අපිට දේශගුණ කලාප, කෘෂි දේශගුණ කලාප හා කෘෂි පාරිසරික කලාප හා පිළිබඳ කරන්න. උදේ මේ වගේ සිටියම් හා මේ පිළිබඳව වැඩ කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
එන්ආර්එම් සෙන්ටර් හෙවත් ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ කරනවා කියලා ඒගොල්ල තමයි මේ සිටියම් ආදී සකස් කරන්නේ ඒවා කාලේ කාලට වෙනස් වෙනවා හරිද ඊළඟට මේ සිටියමේ ප්‍රයෝජන ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ වර්ගීකරණයේ ප්‍රයෝජන ගන්න පුළුවන් මේ මගින් අපිට කලා බෙදා ගන්න භූමි තීරණය කරන්න පාලන කටයුතු සකස් කරන්න ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ආයෝජක ඉදිරිමත් කරන්න ආදී වශයෙන් යොදා ගන්න පුළුවන් හතරවන ලේකුණතා මට්ටමේ ආනම මේ වර්ගීකරණය මොකක්ද සිටියම් හා වර්ගීකරණයේ ප්‍රයෝජන මොනවාද කියලා මම එහෙනම් ඔයගොල්ලන්ට කලි ඒකකයේ සාරාංශගත කළා මොකක්ද ඒකකයේ අංක දෙක කෘෂි දේශගුණ විද්‍යාව ප්‍රධාන නිපුණතා මට්ටම් හතර ගැනයි මම මේ මතක් කරේ ඔයගොල්ලන්ට පළවෙනි නිපුණතා මට්ටම අපි කිව්වා හැඳින්වීම හා දේශගුණ සාධක වර්ෂාපතනයේ දල චක්‍රය අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ වර්ෂාපතන යාන්ත්‍රණය ආදී දෙවැනි එක තමයි දේශගුණ සාධක වල බලපෑ වර්ෂාපතනයේ ආලෝකයේ පුෂ්පත්වයේ ආදිතාවයේ සුලගේ බලපෑ විශේෂයෙන්ම අපිට හම්බුණා කියන්නේ ආලෝකයේ බලපෑම දිගුතුර ශාක කිරුතුර ශාක ප්‍රභා සංවේදී සෙවන ප්‍රිය ආලෝක ප්‍රිය ශාක එහෙම නැත්නම් වසන්තීකරණය වැනි සංකල්ප ඒ වගේ මේ බලපෑම පාලනය කිරීමත් මේ අස්සෙම කතා කළා. තුන්වෙනි එක තමයි කෘෂි කාලගුණ මධ්‍යස්ථාන. මේ සඳහා යෝග්‍ය ස්ථානයක් තේරීම, ඒ උපකරණ සමිකිරීම හා පාඨාංක ලබා ගැනීම, ඒ පාඨාංක විශ්ලේෂණය කිරීම. හතරවෙනි එක තමයි ලංකාවේ කෘෂි පාරිසරික කලාප වර්ගීකරණය. මට්ටම් තුනයි දේශගුණ කලාප, කෘෂි දේශගුණ කලාප, කෘෂි පාරිසරික කලාප. මේ වගේ සිටියමක තියෙන වැදගත්කම මොකක්ද? ওই ටික තමයි මේ එකේ යටතේ අපිට තියෙන සාරාංශය. දැන් ආය පාරක් නෝට් එක බලන්න. ඊළඟට මම දාලා තියෙනවා පේපර් එක ඒක කරන්න. මම ඉදිරියේදී පේපර් එකේ විවරණේ ඉදිරිපත් කරන්නම්. ඒ සමග ඊළඟ එකට ලෑස්ති වෙන්න මොකක්ද? අංක තුන පස ඒකේ පේපර් එකත් මම දාන්න. එහෙනම් ආයෙත්